mulu naga naga nagam bimbasa obat mamat mulu radak radak ada ekwa naga mujaya jaya gosha අමාත්‍ය රාජිත සේනාරත්න සහ බේරුවල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඉෆ්තිකාර් ජෙවිල් මහතා මෙම ජන හමුව සංවිධාන කළා. බේරුවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.එම්. අම්ජාත් මහතා, මව්බිම ජනතා පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක පාලිත හේමසිරි මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංජිත් තිලකසිරියන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කළ ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට එක් වුණා. දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය වර්ධනය කිරීමට ඉදිරියේදී නව පියවරක් ගන්නා බව මෙම අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ජනබලකායෙන් කාන්තාවන් ඉන්නේ 137ක් විතරයි. එහෙනම් ඒ සංඛ්‍යාව 160කට වැඩි කරන්නයි අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. සම වැටුප් ලබා දෙන්න, දිවා සුරකුම් මධ්‍යස්ථාන ඇති කරන්න, රාජ්‍ය සභාව ඉඳන් අපි සෙනෙත් සභාව දක්වා 125ක් ලබා දෙනවා. ඉන්දියාවේවත් පාර්ලිමේන්තුවේ මෙව 125ක් වෙන් කළා නැහැ. ඒත් ලංකාව ලෑස්ති. අද මේ රටේ කාන්තාවන් වෙනුවෙන් ඒ අයිතිවාසිකම ස්ත්‍රී දූෂණ, ලිංගික අපරාධ, ශනිකව විසඳන්න උමනා අලුත් නීති පිටෙන්ට ගේනවා. ජාතික ආරක්ෂාව අපේ වීරෝදාර සෙන්පති සරත් ෆොන්සේකා මැතිතුමාට අපි බාර දීලා එතනින් අතර වෙන්නේ නැහැ. අපි මේ රටෙන් ත්‍රස්තවාදී අතුගා දමනෝ වගේම මම ඔබතුමල්ලට පොරොන්දු වෙනවා. අපි මේ රටෙන් ජාති ભેදය, ජාතිවාදය, ආගම් ભેදය, ආගම් වාදය අනිවාර්යෙන්ම ඉවත් කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ත්‍රස්තවාදයේ විතරක් නෙවෙයි මිත්‍රවරුනි, අපි කුඩු ව්‍යාපාරයත් සහමුලින්ම විනාශ කරන්නට ඕන. ඊසි කෑෂ් ක්‍රමයට කුඩු ව්‍යාපාරය දශක ගණනාවක් මුළුල්ලේ පාසල් පද්ධතියට ව්‍යාප්ත වෙලා අවංකව පිරිසිදුව මේ රට පාලනය කරන ක්‍රමවේදයකට අපි යන්නට ඕන. එතන තමයි රට ගොඩනගන්නේ. පොදු ජනතාවට සේවය කරන්න ලෑස්ති. ඒ සේවයේ උදෙසා මම ඔබතුමන්ලගේ ඉල්ලීමක් කරනවා. මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට 52 වෙනිදී රාජ්‍ය නායකෙක් පත් කර ගැනීමේ අවස්ථාව තමුන්නාසලට තියෙන. අලුත් ගමනකට හයිය දෙන්න. අලුත් වැඩපිළිවෙලකට ශක්තිය දෙන්න. අපි තමුන්නාසලගේ පන්තියෙන් ආපු අපි මේ රටේ දුප්පත් මිනිහට එදා ඉඳලා වැඩ කරපු සජිත් ප්‍රේමදාසයි අපි මේ පැත්තෙන් ගේන සහෝදර මතක තියා ගන්න. එහෙනම් මේ සටන හොඳට තීරණාත්මකයි. එක පැත්තේ වලව්වේ ආමු, අනිත් පැත්තෙන් නිර්දන පන්තියේ නායක රණසිංහ ප්‍රේමදාසගේ අති ජාත පුතා සජිත් ප්‍රේමදාස. මේ රටේ වැඩිය ඉන්නේ කවුද? දුප්පත් මිනිස්සු. එහෙනම් මං කියන එයාට දේශපාලන පක්ෂපාත බලන්නේ නැතුව පවුල් වාදයට වලව් වාදයට එරෙහිව සජිත් දාසේ වෙනිදා කතරේ ගන්න දුප්පත් කම නැති කරන පෝසතුන්ගේ රටක් බිහි කරන්න සහෝදර මතක තියා ගන්න. අනතුරුව පානතුරු ප්‍රදේශයේ පැවති ජන හමුවකටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා නව කර්මාන්ත ආරම්භ කිරීම සඳහා කටයුතු කරන බවයි ඒ මහතා එහිදී ප්‍රකාශ කළේ. වියට්නාමයට, නේපාලයට යන ඒ ඍජු විදේශීය ආයෝජන මගේ මාතෘභූමියට රැගෙන ඇවිල්ලා ගම්නියම් ගම් නගර සිසාරාමේ රටේ හැම උපදිසාපති කොට්ටාසයක්ම කේන්ද්‍ර කරගනිමින් කර්මාන්ත උද්‍යාන වැඩසටහන ආරම්භ කරලා යවුම් පරපුරට ගමේ ඉඳගෙන නගරේ ඉඳගෙනම රැකී රක්ෂා ලබා ගැනීමේ අවස්ථාව අපි නිර්මාණය කරනවා. බදු බරින් මිරිකිලා සිටින මේ රටේ ව්‍යාපාරික පන්තියට, මධ්‍යම පන්තියට මම නව බලාපොරොත්තුවක් ලබා දෙනවා. මහජන සේවකයෙක් හැටියට බදු බරින් තමුන්නාන්සේලාව නිදහස් කරන්නට කටයුතු කරනවා පමණක් නෙවෙයි, සුළුහා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරික ප්‍රජාවට තමන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කරගන්නට, අලුත් ව්‍යාපාර ආරම්භ කරන්නට සහන ක්‍රමවේදයට සම්පත් ප්‍රාග්ධන අරමුදල් ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි.